පාස්කු ප්‍රහාරය සම්පිළිබඳ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීමට අතිගරු ජනාධිපතිතුමාට අපි ලබා දුන්න කාලය අද උදෑසන 10ට අවසන් වුණා. අපි තව විනාඩි 20ක සහන කාලයක් දුන්නා. ඒ කාලයත් අපි සොයා බැලුව ජනාධිපතිතුමා කොහේ හරි තැනක ඉඳන් මේ වාර්තා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරලාද කියලා නැති බවයි ආරංචිය. ඒ නිසා මම දැන් මාගේ යුතුයකම ඉටු කරන්න සූදානම්. විපක්ෂයේ සිටින කාලයේදී පොරොන්දු වුණු පරිදි පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙම වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරාම ආණ්ඩුවයි මාලිමා පාක්ෂිකෙනුයි මට යෝධ මඩ ප්‍රහාරයක් එල්ල කරන්න පටන් ගත්තා. මම ජනාධිපතිතුමාට අපහාස කරේ නැහැ, සරදම් කරේ නැහැ. මම ඉතාම ගෞරවයෙන් එතුමාම කියපු දේ එතුමාට සිහිපත් කළා පමණයි. හැබැයි ජනාධිපතිතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන කාලේ මීට වඩා බොහොම දරුණු විදියට තමයි එවකට ජනාධිපතිතුමාගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා ඉල්ලීමක් කළේ. කුපිත වී සිටින මාලිමා පාක්ෂිකයන්ගේ අවබෝධය පිණිස ඊයේ ජනාධිපතිතුමන් විසින් කටුනායකදී මාලිමාවේ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් මට නිශ්චිත චෝදනා හයක් නැගුවා. එතුමා කියනවා මම වසර පහක් තුල කොමා තත්ත්වයේ ඉඳලා හදිසියෙම නැගිටලාලු. කොමා කියන්නේ නම් සිංහල භාෂාවේ තියෙන විරාම ලකුණක් නේ. එතන එතුමා අදහස් කරන්නේ කොමා කියන එක වෙන්න ඇති. හැබැයි මම නම් කොමා එක හිටියේ නෑ. පසුගිය වසර පහේම හිටියේ පීවිසීයෙන්. මම පීවිසීයෙන් හිටිය නිසා තමයි එතුමන්ලා පත් කරපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවත් අපි පත් කරපු ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවත් සමග එකසේ හැපිලා මාස 18කින් ඇමති ධූරයත් නැති කරගත්තේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ගෙදර යනතුරුම එතුමත් එක්ක හැප්පුණේ. හැබැයි ඔබතුමා නම් දැන් කොමා තත්ත්වයෙන් ඉන්නේ වගේ අපිට පේනවා. මොකද එතුමාගේ ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රකාශ කරපු උගණ්ඩාවෙන් සල්ලිගෙනේම පළවෙනි ඇමති මණ්ඩල රැස්වීම හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපා හැරීම, රුපියල් 150ට පෙට්‍රල් ලබා දීම, පඩි වැඩි කිරීම, IMF ගිවිසුම සංශෝධනය කිරීම වැනි කාරණා එකක්වත් දැන් ජනාධිපතිතුමාට මතක නැති බව පේන්නේ. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමනි, කොමා තත්වයෙන් වහවා නැගිටුණු මැනවි. ඊළඟට එතුමා කියනවා මම මේ කරන්නේ මගේ කුලය රැකගැනීමේ උත්සාහයක් කියලා. මගේ තාත්තා සැබෑ බෞද්ධෙක්. ඒ නිසා මගේ කුලය මොකද්ද කියලා කවදාකවත් මට කියලා දුන්නේ නැහැ. ඒ නිසාම ගම්මන්පිල වරුන්ගේ ඉතිහාසය ගැන කතා කරමින් කවදාවත් මම වංශේ කබල් ගාලත් නැහැ. ඒ නිසා මට රැකගන්න කුලයක් නැහැ. Master the corporate world. Join IIT. Register now. නමුත් රතුපාට කමිසෑන්ද අනුර දිසානායක සහෝදරයා අනුර දිසානායක ජනාධිපති වුණු පමණින් කුල ભેදයක් අවුස්සීමට උත්සාහ කිරීම ගැන මම අතිශයින්ම කනගාටුවට පත් වෙනවා. ඒ වගේම තුමා මට තව චෝදනාවක් නගනවා. මම කුරුණෑගල මහ රෝහලට ගිහිල්ලා ගර්භාෂ යුද්ධයක් ගැන කතා කළාලු. මම ජීවිතේ කවදාකවත් කුරුණෑගල මහ රෝහලට ගිහිල්ලත් නැහැ. මගේ මුවින් ගර්භාෂ යුද්ධය කියන වචන දෙක පිට වෙලත් නැහැ. එහෙම මං කළා නම් පුළුවන් නම් ඔප්පු කරන්න කියලා මං ජනාධිපතිතුමාට අභියෝග කරනවා. ඒ වගේම ජනාධිපතිතුමනි, මේ කමිටු දෙක කිසිසේත්ම විමර්ශන කමිටු නෙවෙයි, නිකම්ම නිකම් කමිටු දෙකක් කියලා ඔබතුමා ඊයේ වේදිකාවේ කියනවා. මේ වාර්තා දෙකේ මුල් පිටුවේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ report of the committee of inquiry. committee of inquiry කියන්නේ විමර්ශන කමිටු තමයි. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ භාෂා පරිවර්තකයා වහාම සේවයේ ඉවත් කරන්න කියලා මම ඔබතුමාට නිර්දේශයක් කරනවා. ඊළඟට එතුමා කියනවා දැනටමත් මේ වාර්තා නීතිපතිතුමාට අමාත්‍යාංශ ලේකම්වරුන්ට යවලා තියෙන්නේ, තවත් මොකක්ද ප්‍රසිද්ධ කරන්න කියන්නේ කියලා. ජනාධිපතිතුමනි, ප්‍රසිද්ධ කරනවා කියන්නේ නිලධාරීන්ට වාර්තාව යවනවා කියන එක නෙවෙයි. ඔබතුමා මීට කලින් විපක්ෂයේ ඉඳිදී කිව් ආකාරයටම
මහජනතාවට දැනගැනීමට සලස්වනවා කියන එකයි. විපක්ෂයේ හිටපු මන්ත්‍රී අනුර දිසානායක මන්ත්‍රීතුමාගේ වචනවලින්ම කියනවා නම් වාර්තාවේ අන්තර්ගතය දැනගැනීමට ජනතාවට තිබෙන්නා වූ සුද්ධ වූ අයිතිය ලබා දෙනවා කියන එකයි. ඒ නිසා මම අද පෙනී සිටින්නේ ඔබතුමා විපක්ෂයේදී පෙනී සිටි මහජනතාවගේ සුද්ධ වූ අයිතිය වෙනුවෙන් සය වෙනුව එතුමා චෝදනා කරනවා මම කොන්ත්‍රාත්කරුවෙක්ලු. මම දැක්කද පත්තරවල පොල් ගෙඩියක් වලින් දාලා තිනවා ගම්මන්පිල කොන්ත්‍රාත්කරුවෙක්. ඔව් මං කොන්ත්‍රාත්කරුවෙක්. මම මේ රටේ මහජනතාවගේ කොන්ත්‍රාත්කරුවෙක්. ඒ වගේම විපක්ෂයේ හිටිය මන්ත්‍රී අනුර කුමාර දිසානායක මැතිතුමාගේ කොන්ත්‍රාත්කරුවෙක්. හැබැයි මට නම් කවම කවරදාවත් ඇමරිකානු තානාපති කාර්යාලයේ කොන්ත්‍රාත්කරුවෙක්, චීන තානාපති කාර්යාලයේ කොන්ත්‍රාත්කරුවෙක්, ඉන්දියානු තානාපති කාර්යාලයේ කොන්ත්‍රාත්කරුවෙක් කියලා කවදාවත්ම චෝදනාවක් කෙල්ල වෙලා නැහැ. ඒ නිසා ජනාධිපතිතුමනි වීදුරු ගෙවල් වල ඉන්නකොට ගල් ගහන්න කලින් හිතන්න ඕනි. දැන් බලන්න ජනාධිපතිතුමනි ඔබතුමා විනාඩි 5ක් කතා කරනකොට බොරු 6ක් විදලා. දැන් ඔබතුමා 100%ක පක්ෂයක නායකයා නෙවෙයි මිලියන 22ක රාජ්‍ය නායකයා. ඔබතුමා කියන කරන සෑම වචනයක්ම ඔබතුමාට ඡන්දේ නුදුන්නු අපටත් බලපානවා. ඒ නිසා වැටුප කීය වුණත් කමක් නැහැ. හොඳ උපදේශකෙක් පත් කරගන්න කියලා මම ජනාධිපතිතුමාට ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.